garu sabhapathumani ada dawase me ayave pilibandawa katha kirimata avasthawa laba deema pilibandawa stutiwanta wenawa visheshayenma mama kiyanna ona garu sabhapathumani banku sambandhayen mema ayave sadahan karala tiyena karunu pilibandawa api kisiseithma sahayamata patwenne ne oba dannawa ලංකා බැංකුව සහ මහජන බැංකුව කියලා කියන්නේ මේ රටේ ප්‍රධානතම රාජ්‍ය පෞද්ගලික ඒ කියන්නේ රාජ්‍ය වාණිජ බැංකු දෙක. එතකොට මේ රාජ්‍ය වාණිජ බැංකු දෙක සම්බන්ධයෙන් රජය අනුගමනය කරන වැඩපිළිවෙල මේ අයවැයි ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුයි කියලා අපි කියන්නේ. ඔබ දන්නවා සාමාන්‍යයෙන් මේ තැන්පත් කරන්නේ බැංකුවල මහජනතාවගේ මුදල්. එතකොට මහජනතාවගේ මුදල් තැන්පත් කරාට පස්සේ ඒ තැන්පතු කරුවන්ගේ මුදල් වලින් තමයි මහජනතාවට සහ වෙනත් ව්‍යාපාරිකයන්ට ණය ලබා දෙන්නේ. දැන් එතකොට මේ බැංකුව 20% කොටස් ප්‍රමාණයක් එළියට උපක්‍රමිකව උපායශීලී මට්ටමින් විකුණනවා නැත්නම් ජනතාකරණය කරනවා කියන අදහසක් තමයි මේකේ අතුරේ සඳහන් වෙලා තියන්නේ ආයෙයි. නමුත් ගරු සභාපතිතුමනි අපි කියන්නට අවශ්‍යයි මේ ප්‍රාග්ධනය ප්‍රතිප්‍රාග්ධනීකරණය කිරීම වෙනුවෙන් රුපියල් බිලියන 450ක් මේ බැංකු දෙකට ලබා දෙනවා කියන ආවරණය තුල ඉඳිමින් මේ බැංකු දෙක අසරණ කරන්නද හදන්නේ කියලා අපි මේ වෙලාවේ නියෝජ්‍ය මුදල් ඇමතුමත් ඉන්නවා අපි අහන්නට ඕන මේක හරියට පැහැදිලිව කෙලින් අපිට කියන්න කියලා මොකද එහෙම නැත්තම් මේ බැංකු දෙක මේ වෙනකොට තිබෙන තත්ත්වය පිළිබඳව ගොඩක් දීර්ඝව සමහර දේවල් කතා කරන්න මමත් ඇත්තටම කැමැත්තක් නැහැ මොකද බැංකුවල ස්ථාවරත්වයේ මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වයට දැඩි ලෙස බලපානවා අපි මේ වගේ ප්‍රසිද්ධිය කතා කර සමහර දේවල් වලදී මේ සංවේදී කාරණා නිසාවෙන්ම මූල්‍ය ස්ථාවරත්වයට එක යම් ආකාරයකට බලපාන්න පුළුවන් බවත් මම තේරුම් අරගෙන ඉන්නවා ඒ නිසා මං ඉතා ප්‍රවේශමෙන් මේ ප්‍රශ්න කීපය අහන ඔබතුමාලගෙන් විශේෂම මුදල්ම තුමනි යොජු මුදල්ම තුමනි අපි දන්නවා බැංකුවගේ රහස්‍යභාවය පිළිබඳව යම් කිසි සිද්ධාන්තයක් තියෙනවා එතකොට සමහර අවස්ථාවලදී මේ බැංකු වලින් ගත්ත ණය ගත්ත මිනිසුන්ගේ නැතිනම් ප්‍රධානතම ණය පොලු තියලා තියෙන අයගේ පිළිබඳව රටේ මහජනතාවට දැවැන්ද විචිකිච්ඡාවක් තියෙන වෙලාවකද මම මේ කතා කරන්නේ විශේෂයෙන්ම ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ එතකොට මේ බැංකු වල ඒ පොලු තියපු අය පිළිබඳව බැංකුවක් නීතියානුකූලව කටයුතු කරනවා ඔබ දන්නවා ණය පැහැර හැරියට පස්සේ අධිකරණයට ගියාට පස්සේ ඒ අධිකරණයේදී මේවා කතා වෙනකොට මේක ප්‍රසිද්ධ ලියවිල්ලක් බවට ප්‍රසිද්ධ කතාවක් බවට පත් වෙනවා ඒ නිසා තවදුරටත් මේවා සංගමත ලබා ගන්න බෑ අපි දන්නවා සාමාන්‍ය රහස්‍යභාවය මේ බැංකු වලට ඒ ණය පැහැර හැරපු අය පිළිබඳව ආකාර නැතිනම් මේ අය එලිදරව් කරන්න ක්‍රම හතරක් තියෙනවා එකක් තමයි බැංකු නීතිය තුලින් බල කරනවා මෙන්න මේ සමහර අය පිළිබඳව ඒක එලි කරන්න කියන එක පිළිබඳව බැංකුවල පැවැත්මේ ආරක්ෂා වෙනුවෙන් ඒ ණයවලට නැතිනම් ඒ අක්‍රීය ණයකරුවන් පිළිබඳව එලි කරන්න පුළුවන් ඒ වගේම තමයි ගනුදෙනුකරුගේ අවසරය පිට එලි කරන්න පුළුවන් අනිත් පැත්තේ මහජන යහපත උදෙසා මේක එලි කරන්න පුළුවන් ඒ නිසා මුදල් ලැබෙතුමනි අපි කියනවා මේ රටේ පොදු යහපත වෙනුවෙන් දැනට මේ බැංකු වලින් ගත්ත ණය වලින් ණය නොගෙව පැහැර හැරපු අක්‍රීය මට්ටමට පත්වෙච්ච ප්‍රධානතම ණයකරුව 10 දෙනා මේ පාර්ලිමේන්තුවේදී එළිදරව් කරන්න කියන එක බලකිරීම අපි මේ වෙලාවේ කියනවා මම කියන්න ඕනේ මෙන්න මේ විදිහට පහත සඳහන් ආයතන හා සමාගම් ලංකා බැංකුවෙන් හෝ මහජන බැංකුවෙන් ණය පහසුකම් ලබාගෙන තියෙනවද තිබේනම් ඒ කොයිතරම් ප්‍රමාණයක්ද දැනට සේසේ නොගෙව තිබෙනවද ණය මුදල හෝ පහසුකම අක්‍රීය වෙලා තිබෙනවද අක්‍රීය නම් නීතිමය වශයෙන් ඇරන් දින ක්‍රියාමාර්ග මොනවාද මං අහනවා ගරු නියෝජ්‍ය මුදල්ම තුමනි මෙන්ඩි සමාගම මේ රටේ ප්‍රධාන බැංකු දෙකෙන් කොයිතරම් මුදල් ප්‍රමාණයක් ණය රැගෙන තියෙනවද ඒ වර කියපු අක්‍රීය මට්ටමට පත් වෙලා තියෙනවද ඒ වගේම තමයි ණය ලෝක සමූහ ව්‍යාපාරය ඒ වගේම තමයි ලාෆ් ගෑස් දයා ගෲප් ඒ වගේම තමයි CMS MTD Workers Yashoda Holdings ඒ වගේම Grand Mount Hotel Limited Mean Lanka C Equipment Private Limited Soft Logic Company මෙන්න මේ ආයතන 10 මම කියපු අර අක්‍රීය ණය තත්ත්වයට පත් කරලා තිබෙනවද මෙරට පොදු යහපත වෙනුවෙන් මේ කරුණු පාර්ලිමේන්තුවේ සභාගත කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා මොකද මෙරට දුක් විඳින මිනිස්සු සමහර වෙලාවට තමන්ගේ ලයිට් බිල ගෙවා ගන්න බැරුව මේ එළමන වැඩබද්ද නිසා දැවැන්ත වියදම් කන්දරාවකට මුහුණ දෙන සුළුසා මධ්‍යපරමණ කර්මාන්තකාරයෝ කඩාගෙන වැටෙනකොට මේ රටේ රාජ්‍ය ආශිර්වාදය ලබාගත් සමහර අයට අනියමින් කෝටි ප්‍රකෝටි ගණන් වලින්
මේ මුදල් අක්‍රිය ණයතතර පත් වෙලා තියෙනවා නම් මේ පාර්ලිමේන්තුව එක දැනගන්න ඕනේ. ඔබතුමා දන්නවා මේ 120ක් මේ 120ක් ණය මේ 120ක් ලංකා බැංකුවේ මහජන බැංකුවේ කොටස් විකුණනවා කියන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මහ ලොකු මුදලක් නෙවෙයි. මෙරටේ අපි කියනවා ප්‍රධානතම ඔබතුමාට විනාඩි දෙකක කාලයක් තියෙනවා තව. ඒ 10 දෙනාගේ මුදල් එකතු කරලා ගත්තොත් මේ කොටස් විකුණන්න ඕන නැහැ. අනියමින් ගජමුද්‍රරන්ට දෙන්න ඕන නැහැ. මේකට අවශ්‍ය ප්‍රාග්ධනය සපුරා ගන්න පුළුවන්. ඒ නිසා ලංකා බැංකුව මහජන බැංකුව අසරණ කරන්න එපා. ඒ සුරක්ෂිතතාවයේ ස්ථාවරත්වය තහවුරු කරන්න කියන බිල්ලිම කරනවා. ගරු සභාපතිතුමනි අපි කියන්න ඕනේ මේ රටේ පොදු සම්පත් වලින් අපි කාටත් වේදනාවක් තිබෙනවා. අපේ මහනුවර දිස්ත්‍රික්කයේ මහින්දානන්ද අලුතුගමගේ අපේ ගරු මන්ත්‍රී ඇමතිතුමා හිටපු ඇමතිතුමත් ඉන්න වෙලාවේ මේ කතා කරලා ලැබීම ඉතාම සන්තෝෂේ කාරණයක්. මොකද එක්කම එතුමත් පමණත් අපි ඔක්කොම මහනුවර ජීවත් වෙන්නේ. මේ පරිසරය පිළිබඳ කතාවේදී එතුමා ඉතා වැදගත් තෙලිදරව්වක් කරා ගිය දිය ඔහුගේ අයවැය කතාවේදී. ඔහුගේ කතාව පත්තරවල ගියා මේ විදිහට. හන්තානේ අක්කර 22ක් පාචස රුපියල් 2.38 ගානේ විකුණලා තියෙනවා කියලා එතුමා ප්‍රබල හෙලිදරව්වක් කරලා මේ පාර්ලිමේන්තුවේදී. මේක විකර්ණ වාර්තාවල සවෙනත් තැන්වල සාකච්ඡා වෙති කාරණාවක්. මම කියන්නේ හන්තාන වගේ සංවේදී කලාපයක මේ වගේ පරිසර සම්පත් වල අත තියෙන මිනිස්සු පිළිබඳව ආණ්ඩුවේ ඉඳලගෙන මේ විදියට කීම සම්බන්ධ මම එකපැත්තකින් සතුටු වෙනවා. විපක්ෂයේ ඉඳගෙන දිගින් දිගටම අපි කිව්වා මේ පරිසර සම්පත් වල අත තියෙන මේ පිළිබඳව මහජන වේදිකාවකදී පරාජය කරන්න කලින් අපි කිව්වා මේක එලිදරව් කරන්න කියලා. හන්තාන කියන්නේ ජෛව විවිධත්වයට ආරක්ෂා කරන ප්‍රධානතම අවස්ථාවක්. හැබැයි අපේ ගරුව ඇමතිතුමනි ඔබතුමාට මම කියනවා හන්තාන ඉඩම් මංකොල්ලේ ගැන වගේම තමයි මධ්‍යම කඳුකරේ තියෙන සියලු පාරිසරික සම්පත් වල ආරක්ෂාව වෙනුවෙන් අපි කතා කරන්න ඕනේ. එහෙම එතකොට තමයි මේක පාරිශුද්ධ වෙන්නේ. අපි දන්නවා මේ මධ්‍යම කඳුකරේ තියෙන ප්‍රබලතම ජෛව විවිධත්වයට සංවේදී කලාප අවධානමක තිබෙනවා. ඔබතුමාගේ නිවස තියෙන නාවල පිටේට ඇවිල්ලා ගල් පායට ඇවිල්ලා බැලුවොත් අපි දන්නවා ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්යි. ජෛව විවිධත්ව මධ්‍යස්ථානයේ මන්ත්‍රීතුමා අවසන් කරන්න. ජෛව විවිධත්ව විනාශයට කාරණාවක් වෙනවා කියලා මෙන්න විගණන වාර්තාවේ සඳහන් කරනවා 2022. ඒ නිසා ඔබතුමා හන්තාන ගැන කතා කරපු ඒ විදිහටම අවසන් කරන මන්ත්‍රීතුමා කාලය අද විනාශ කරන පරිසර සම්පත් පිළිබඳව කතා කරන්නේ කරන්න වෙනවා. කරුණා කර අවසන් කරන මන්ත්‍රීතුමා අකුරණ දන්තුරිය වගේ පරිසර සම්පත් විනාශීම නිසා ජල ගැලීම් ප්‍රබල අන්දමට වෙනවා. ඔබතුමාට සුදී මේ පිළිබඳව මට අවස්ථාව දුන්නාට සුදී මිලයන් ගරු ජගත්.